බයෝගෑස් යුනිට් එකක් සාදගද්දී ගෑස් ලීක් වෙන එක ගොඩක් කට්ටියට ගැටලුවක් වුණා. ඒකට විවිධායේ විවිධ ක්‍රියාමාර්ග ගැන තිබ්බා. ඔයාලට මේ අද කතා කරන්නේ මේ හොඳින් සීල් කරගන්න පුළුවන් විදියක් ගැන. එහෙනම් අපි බලමු මේ මේ පුරා සීල් කරගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ මොනවද? මේක හොඳින් අලවගන්නේ කොහොමද කියලා. ෆයිබර් ග්‍රීමය කරන්න මූලික ආම්ලද්‍රව්‍ය හතරක් තියෙනවා. දෙකෙන් පළවෙනි එක තමයි ෆයිබර් ගම් එක. මේක කිලෝ මේ ආම්ලද්‍රව්‍ය ඔක්කොම කිලෝ වශයෙන් තමයි අපිට වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ඇසිඩ් එක, මේක ෆයිබර් නෙට් එක, මේක ෆයිබර් පවුඩර් එක. ගෙම් බින්දුවක් විතර තමයි දාන්න ඕන ගොඩක් දැම්මොත් අයියෝ.
හරි ඒ විදිහට තමයි ඇලවීම සිදු කරගන්නේ. මෙහිදී අලුත් දේවල් මේට වැඩිය තව වෙනස් දේවල් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මොකද ගොඩක් වටන මොකද ගොඩක් කට්ටිය කතා කරනවා මෙහෙමයි ලීක් වෙනවා. මෙහෙම ගැටලු තියෙනවා කියලා. මේ ගැටලුවට හැමදේම විසඳුම් සේම තමයි අපි කරේ. ඉතින් මේකෙදි මේ හදාගෙන යන ව්‍යුහය තමයි මෙම ජීරකය හදලා වෙනම බයෝගෑස් වෙන තැනක එකතු කරන ව්‍යුහයක් හදන්න යන්නේ. ඉතින් ඒවා පිළිබඳ අපි ගොඩක් වීඩියෝ එකතු කරලා තියෙනවා. බයෝගෑස් එකතු කරන ආකාර අලුත් වෙමින් පවතිනවා. ඉතින් අපි ඒ පිළිබඳවත් එකතු කරන්නම්. එහෙනම් අද මේ ගොඩක් කාට තිබ්බ ගැටලුවක් තමයි මේ ගෑස් ලීක් වෙනවා කියන ගැටලුව. ඒකට විසඳුමක් කතා කරේ. මේකෙත් අඩුපාඩු තියෙනවා නේ, ඒ වගේ දේවල් සඳහන් කරන්න. ඒ වගේම මේකට වඩා වෙනස් කරමු. මේකෙදි තව වෙනස් කරගත යුතු කරුණු තියෙනවා නම් ඒවත් සඳහන් කරන්න. ඒක අනිත් පුද්ගලයන් ඉදිරියේදී සෑදීමේදී ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.